තිරුවන් සරණයි පින්වත්නි. අද ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ උදේ පිණ්ඩපාත වෙලාවේ. ස්වාමීන් වහන්සේලගේ ප්‍රෝග්‍රෑම් එක හැම වෙලෙම යනවා. හැබැයි අද ලංකාවේ අපි දැන් පුරුදු මේ බණ අහන එක වෙලාව විතරයි. ඉතින් ඇත්තටම තමන්ගේ මුළු ජීවිතයේ තියෙන වෙලාවෙම මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන් පවර්ෆුල් කරන් ප්‍රැක්ටිස් එක ඉන්නකොට ඒක විතරම අපේ කර්මය ෂෙයා කරගන්න පැත්තකට තමයි ගමන් කරන්නේ. එහෙම කරන් ඇවිල්ලා මෙහෙම කතා කරොත් ඒකෙත් තව කතා කරන එකෙත් ඉෆෙක්ටිව් එකක් තියෙනවා, ක්‍රියාවෙත් එකක් තියෙනවා. ඔක්කොම සිත මුල් වෙලා තමයි සිද්ධ වෙන්නේ පින්වතනි. හැබැයි මම ටිකක් පරක්කුයි කරන්න දෙයක් නැහැ. මටත් මේ රූටින් යන්නේ මේ මෙහෙම. අද පළවෙනිටම මම හිතන්නේ මගේ මහාන ජීවිතයේ පළවෙනිටම ඩේ එකක් පටන් ගන්න ඉන්න දවසක්. අවුරුදු කීය 17. ඉතින් මම මේක රහත් වෙලා කරන් හිටිය. හැබැයි තාම බෑ. කමන්නේ දැන් පුළුවන් දෙයක් කරන්න. අපි පළවෙනිටම පොඩ්ඩක් වොක් එකක් ගිහලා යමු. කියන්නේ මම දැන් තනියම ඉන්නකොට කරනවා වගේ බලනවා. ඉතින් ලේසි නෑ මේ ගොඩාක් කට්ටි ඉන්නකොට. මොකද පළවෙනිටම භාවනා කරන්න යන්න එපා පින්වතුනි. පළවෙනිටම රිලැක්ස් කරන්න පුරුදු වෙන්න. දැන් මේ ආවා කියලා මෙතන මොනස්ට්‍රියකට එහෙම මේ පොඩක් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ මමත් ඔය පොඩි තරුණ කාලේ ඔහේ බොක්ස් වලට යන්න ගිලන්නේ මේක නිකන් මතුනේ කොහෙන්. මට අර මහත්තයෙක් ඇහුවා වහන්සේ ආනාපාන සතිය කරාද මේක කරන්න. මොනවත් නෑ ඔහේ මම. හැබැයි ගවේෂණයක් තිබ්බා ෆිසික්ස් තුලින්. ඒ වගේන ඔහේ මේ හිතුවේ නෑ මේක කරන්න ඕනේ කියලා. එහෙම නිකන් දන්නෙත් නෑ මොනවද කියලා. ඔහේ හිත හිත මේ වගේම පරිසරයක් ලෙසෝතවල පාළුයි ලස්සන ගඟක් තිබ්බ කැලිඩන් රිවර් එක. ඔතෙන්ට මං තාත්තා ගෙදර තිබ්බා. මෙහෙම මං ඇවිදින් යනවා හැන්දෑවට. එහම යනකොට තමයි පස්සේ වෙලාවෙම හිතට ආවේ මේම පාළු තැන්වල ඉන්නෝනේ. මොනවාද ඉතින් මෙහෙ මෙහෙම ඉන්නක ලොකු දෙයක් පින්වතුන්. මට චුට්ට චුට්ට තමයි මට නිකන් එන්නේ රියැලිටි එකට මේ පින්වතුන්ලා. හැබැයි පින්වතුන්ලාට පුළුවන් ලොකු ගමනක් යන්න. පින්වතුන්ලා අමුතු විශේෂයි. ප්‍රශ්න දුක් තියෙනවා කාටත්, බිලියනර්ස්ලටත් තියෙනවා පින්වතුනි. නැති කෙනෙක් නෑ මේ මනුලොව. නැත්තේ තණ්හාව අඩු කරන් යන කට්ටියන්ට. නැත්තම් වෙන ඔකෝටම ආයි අපි එළියෙන් පෙවුනට තණ්හාව තියෙනවා නම් එයාට මහ දුක් තියෙනවා. ඒක පොඩ්ඩක් මුණද වැළුවම් බලන්න පුළුවන්. පොඩ්ඩක් මං අලුතෙන් මගේ මම හිතන්නේ ලංකාවේ ගොඩක් අය ජෙලස් වෙයි මේකට. මොකද මේ සක්මන ගැන මේ ලඟ අහනවා. ඉතින් මට මෙහෙම බනකට කියන මම බනට මෙහෙම තේරුම් කළා කියන ක්‍රමයක් නෑ කරන්න. දැන් අපි ගුරු හාමුදුරුවනත් අපි එහෙම මෝරලා ආවමයි අපිට එහෙම රිවීල් කරේ. ඒ ධර්මයේ ප්‍රැක්ටිසස් එහෙම මැනික් වගේ පිංගොතන. එහෙම නිකම් මේ ආවට මේ එකපාරම දෙන්නිකවම දෙන එක හරි නෑ. අපි බලන්න ඕනේ යා මෝරලා එනවද කියලා. දැන් මම ඊයේ බනක් කිව්වේ හරිම. දැන් මම මේ හදපු බනක් මේ දැන් තියෙන තත්ත්වය අනුව බලලා තව එක තවත් හදන්න වෙනවා බලනකොට. මොකද ඒ හිර වෙලා ඉන්නවා නම් මේ එතනට අදාළ මේක සොෆ්ට් කරන්න වෙනවා. දැන් කෙනෙකුට කෙලින්ම ඇහුණා මිතේ මේ හාමුදුරු මේක මේ කින්ඩර් ගාඩන් එකට කියනවා වගේනේ කියලා. ඔව් කරන්න දෙයක් නෑ. මට ඒක කරන්න වෙනවා එයාට මේ ඒක මාස්ටර් කරන්න. මොකද මගෙත් අරමුණ තමයි මේ පින්වතුන් ඇත්තටම ඒ අවබෝධයකට එන පාත් එකට. දැන් මෙහෙම අපි පාර දිගට දකින්නකොට අර කෙලවර ගැන හිත හිත ඉඳලා හරියන්නේ නැහැ පින්වතුනි. අපි මේ වර්තමානයේ දැන් ඊළඟට ගන්න ඕන ස්ටෙප් එක. ඒතර කවදා හරි එතනට යවෙනවා මේ ඒ ස්ටෙප්ස් ගත්තොත්. එහෙම ගත්තේ නැත්නම් තින් ගත්තා වගේ හිටියොත් ඒක අපි ඔක්කොමලා රවට්ට ගත්තා වෙනවා. ඒක නිකන් අපරාධය. අන්තිමටම අපි දුක් වෙන්න වෙනවා. ඒ කියන්නේ ගමනක් ගිහිල්ලා නැහැ. මේ බඩ ගාගෙන හරි අඩියෙන් අඩිය පාරේ යනවා නම් තමන් කවදා හරි එතනට එනවා. ඔන්ලි මැටර් ඔෆ් ටයිම්. චුට්ටක් ප්‍රමාද වෙච්චරයි. බට් එතනට එනවා, රීච් වෙනවා. මේකේ නැහැ කිසිම රේස් එකක්. මේකේ කවදාද එන්නයි ඕනේ. යාවද ෆස්ට් එහෙම එකක් නැහැ මේකේ. මේක කොහොම හරි එන්න එන විදියට පාරට වැටෙන්න ඕනේ.